පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින් ඇතුව ඉපදිච්ච අය හිටියා. හැබැයි හැමෝටම නිවන් දකින්න ලැබුණේ නැහැ. බොහෝ දිනෙකට සෝවාන් වෙන්න අනාගාමි වෙන්න පවා පින තිබ්බය. උත්සාහ නොකිරීම නිසා ප්‍රමාදේ නිසාම පිරිහිලා පෘතජ්ජනව හැටියට මිය පරලව ගියා. සමහරු අදටත් අපායවල වල වැටි වැටි දුක් විඳ විඳ යනවා ඇති. දේශනාවල සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නගරේ පිණ්ඩපාතේ වඩිනකොට වයසක දෙන්නේ සිහි කල්පනාවක් නැහැ තැටි දෙකක් අරගෙන පාර යනවා පිස්සුවෙන් වගේ හිඟමන යනවා. බුදුරජාණන් වහන්සේ මේ පිරිනිවන් පාන ආසන්න කාලේ වෙච්ච සිදුවීමක්. බුදුරජාණන් වහන්සේට මේ දෙන්න දිහා දැක්කහම අනුකම්පා සහගත සිනහාවක් පහළ වුණා. දැන් සිනහ පහළ වෙනවා කියපුවාම හිතෙන්න පුළුවන් ඉතින් අනුකම්පා සහගත හිනාව අපිට පුරුදු නෑනේ. අපේ එක එක හිනාවල් තියෙනවා. අපහාසයට උපහාසයට එක එක හිනා අපිට තියෙනවා. බුදුවරු එහෙම සිනහ පහළ කරන්නේ නෑ. බුදු කෙනෙක් සිනහ පහළ කරනවට ධර්මයේ කියන්නේ හසිතුප්පාදේ කියලා. බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට සතර දළදාවන්ගේ අග විවර වෙනවා. ඒ සතර දළදාගෙන් සුදු බුදු රැසක් පැන නගිනවා. ඒ සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටේ තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා එහෙම අහසට පැන නැගලා අහසේ නොපෙනී යනවා. ආනන්ද හාමුදුරුව පිටිපසින් වැඩි ආනන්ද හාමුදුරුව දැක්කා බුදුරජාණන් වහන්සේගේ දත් අගෙන් විහිදෙන සුදු බුදු රැස සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. බුදු කෙනෙක් සිනහ පහළ කරන්න විශේෂ ධර්ම කාරණයක් මතු කරන්න ඕන වුණාම ඊළඟට බුදුහාඳුරු බණ කියනකොටත් සතර දළදාග විවර වෙනකොට සුදු බුදු රැස් විහිදෙනවා. ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කරේ කුමන හේතුවක් නිසාද? බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද මෙන්න මේ දෙන්න අඳුරනවද බලන්න කියලා. අර දෙන්න ඔහි පිස්සුවෙන් වගේ පාරේ තැටි දෙකක් අරගෙන ඇවිදගෙන යනවා. ආනන්ද හාමුදුරුව බලාගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරන්ට මතක් වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලයකට පෙර කියන්නේ බුදු හාමුදුරුව බුදු වෙලා වැඩම කරපු මුල් කාලේ. ඒ නගරයේ හිටිය ධනවත්ම සිටුවරයයි සිටු දියණියයි. බොහොම ධනවත්. සිටු තනතුර ලැබෙන්නේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද ඔබ හරියට හරි කියෝ. ඒ දෙන්න තමයි කියෝයි. මේ දෙන්නා තරුණ වයසේ ධර්මය අවබෝධ කරන්න වීරිය ගත්තනම් අනාගාමි වෙන්න පින තිබ්බ දෙන්නෙක් කියෝ. තරුණ කාලේ උත්සාහ කරේ නැහැ. මැදි වයසේ ධර්මය අවබෝධ කරන්න වීරිය කරා නම් සකදාගාමි වෙන්න පින තිබ්බ දෙන්නේ. ඒ උත්සාහ කරෙත් නැහැ. වයසට ගිහිල්ලා හරි සිහි කල්පනාව තියෙන කාලේ ධර්ම අවබෝධයට උත්සාහයක් ගත්තනම් අඩුම ගානේ සෝවාන් වෙන්න හරි පිනක් තිබ්බා කියලා. පින තියෙනකන් තමයි ඔක්කොම සල්ලි සීටු තනතුරු ඔක්කොම බලේ ඔක්කොම රැඳෙන්නේ ওই පිනත් එක්ක. පින ගෙවිලා ගෙවිලා යනකොට හම්බ කරගත්ත වස්තුව දීපල ඔක්කොම නැති වුණා. මහපාරට හිඟමනට වැටුණා පින නැති වෙනකොට. පාර යනව පිස්සුවෙන් වගේ තැටි දෙකක් අරගෙන. ඒ වෙනකොට සෝවාන් වෙන්න තිබ්බ පිනත් පිරිහිලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ බුදුහාමුදුරුව වැඩ හිටිය නගරයකම මහා ධනවත් සිටුවරයයි සිටු දියණියයි හැටියට හිටපු දෙන්නේ. බණ ඇහුවේ නැහැ, වීරිය කරේ නැහැ, අප්‍රමාදීව ධර්මාවබෝධයට හිත යොමු කරගත්තේ නැහැ. ප්‍රමාද වෙවි හිටියා. ධර්මාවබෝධයට තිබ්බ පිනින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. පිරිහිලා ගියා. අද සමහරලාට කොහේ හරි අපායක වැටි වැටි යනවා ඇති. ඒ නිසා පින්වතුනි ධර්ම අවබෝධයට පින තිබ්බත් උත්සාහ නොකිරීම නිසා පිරිහිලා යන්න පුළුවන්. දැන් අජාසත් රජුරු සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. අජාසත් රජුරු ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අජාසත් රජුරුවන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. පින්වතුනි සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් උපකාර වෙන අංග හතරක් තියෙනවා. සෝවාන් වෙන්න උපකාර වෙන. ඊවටත් කියන්නේ සෝතාපට්ටි අංග. සෝවාන් වෙච්ච කෙනෙකුට පිළිහිටන අංග හතරක් තියෙනවා. ඊවටත් කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝවාන් ඵලයට පත් වෙන්න නම් බාහිර අංග දෙකක් Tamanට එකතු වෙන්න ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරයි
සද්ධර්ම ශ්‍රවණයයි. ඒක බාහිරින්. කල්යාණ මිත්‍රයා හරියටම පැහැදිලිව නිවන් මඟ පෙන්වන කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ලැබෙන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයාගෙන් තමයි සද්ධර්ම ශ්‍රවණය පිරිසිදු නිවැරදි නිවන් මඟ අහන්න ලැබෙන්න ඕන. අන්න ඒ දෙකම බාහිරින් ලැබෙන්නේ. සෝවන් වෙන්න නම් තමන් තුල තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒ අහන ධර්මයේ තමා තුලින් විමසීමේ දක්ෂතාවය. අහන බණ තමන් තුලට පමුණවා ගන්න ඕනේ. ඔබ දන්නවා මේ ධර්මයේ තියෙන එක ලක්ෂණයක්. ඕපනයිකෝ. අපි ධර්මයේ ಗುಣ කියනකොට කියන ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ තමා තුලින් බලන්න තියෙන. තමන්ගේ ජීවිතයට පමුණවාගෙන තමා තුලිනුයි මේ ධර්මයේ විමස විමස බලන්න තියෙන. ඒ විමසීමේ හැකියාවට කියන යෝනිසෝ මනසිකාරය. ඒක තමන්ගේ දෙයක්. බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඊළඟ දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒකත් තමන්ගේ දෙයක්. ධර්මයට අනුකූලව ජීවත් වීම. ඔන්න ඔය අංග හතර එකතු වෙච්ච තැන එයාට ධර්මාවබෝධයට අවස්ථාව තියෙනවා. හැබැයි අජාසත් රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බට කල්යාණ මිත්‍රයා මුණ ගැහින්න කලින්ම හම්බුනේ පාප මිත්‍රයා. එතනයි වැරදුනේ. මුලින්ම පාප මිත්‍රයා හම්බුණා. පාප මිත්‍රයා පිළිගත්තා. මෙයා තමයි වැඩකාරයා කියලා දේවදත්ත හාමුදුරන්ට අහුණා. එතකොට පාප මිත්‍රයාගෙන් අහන්න ලැබුණේ සද්ධර්මෙ නෙමෙයි අසද්ධර්මෙ. තාත්තා මරලා රජවයන් කීවා. ධර්මයේදී අසද්ධර්මෙ. මම බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා මං එතනට යනවා කියලා. ඒක බලන්න කරන්න පුළුවන් දෙයක්ද? හැබැයි ඒ විදිහට ඔළුව හදලා සම්පූර්ණයෙන් අසද්ධර්මයේ තුල ඔහුව යොමු කෙරෙවුවා. මුලදී බුදුහාඳුරන්ට හරියට හතුරුකම් කළා. දැන් බලන්න මේ අජාසත් රජුරුවන්ගේ ජීවිත කතාවෙන් අපිට ජීවිතේ හැදෙන කෙනෙකුට ගොඩාක් කරුණු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් ගෙදෙව්වා. ඒ රජුරුවන්ගේ දුනු ශිල්පීන්. දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුහාඳුරු මරන්න සැලසුම් කරා. දුනු ආයෝ අජාසත් රජුරුවන්ගේ. ඊළඟට නාලාගිරි යතා. ඔබ දන්නවන්නේ කාගේද? අජාසත් රජුරුවන්ගේ. ඇත්ගාල හිටපු හස්තිය රාකල පෝල පෝල හින්දුවෙන් ඇනලා බුදුහාඳුරන්ට අනතුරක් කරන්නේ අතහැරි. එතකොට මුලදී බුදුහාඳුරන්ට ඉච්චර හතුරුකම් කරා. දේවදත්ත හරි කියලා පිළි අරගෙන දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුහාඳුරන්ට අනතුරු කරන්න නොයේ උත්සාහ කරා. ඒ අතරි දේවදත්තගේ උපදෙස් අහලා තමන්ගේ පියාණන් ඒ වෙනකොට සෝවාන් වෙලා හිටිය බිම්බිසාර රජුරු මේ බුද්ධ ශාසනේ බුදුහාමුදුරන්ට පළවෙනිම ආරාමය හදලා පූජා කරේ බිම්බිසාර රජුරු වේලුවනේ. තමන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. ඒ රජුරුවන්ව තමයි වද දීලා වද දීලා කන්න නොදී හිර කරලා වද දීලා වද දීලා මැරුවා. දැන් ඔබ හිතන්න ඔය වගේ දැන් සාමාන්‍යයෙන් අද පෘථග්ජන කෙනෙක් හිතන හැටි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා කල්පනා කරපු විදිහයි අතර වෙනස බලන්න. දැන් මේ සෝවාන් වෙච්ච රජ්ජුරුව බුදුහාමුදුරන්ගේ මුල්ම කාලේ අග්‍ර දායකයා තමයි බිම්බිසාර රජ්ජුරුව. බුදුහාමුදුරන්ට පළවෙනියටම තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා පූජා කරපු රජ්ජුරුව. ඒ රජ්ජුරුවන්ව තමයි අජාසත් වද දීලා මරන්නේ. දැන් වෙන කෙනෙක් නම් ওই සිදුවීමෙන් පස්සේ පන්සලට එන එක තහනම් කරනවනේ අජාසත්තරනේ. එන්න දෙන්න පාව ඒ පවුකාරයාට පන්සලටවත් කියලා. බුදුහාඳුරු මහා කරුණාව කියන්නේ බුදුහාඳුරු දන්නවා කොහොම හරි කෙනෙක් වැරදි තේරුම් ගත්තට පස්සේ එයාට මහා කරුණාවෙන් බුදු කෙනෙක් පිහිට වෙනවා. ආනන්තරි අකුසලයේ කියන්නේ ආයෙ නිවැරදි කරන්න පුළුවන් දෙයක්ද? බෑ. විපාක දීලමයි අවසන් වෙන්නේ. කොහොමත් මරණින් මත්තේ කල්පයක් අපායි. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. අජාසත් රජුරවන්ට වැඩේ වැරදුනාට පස්සේ තේරුණා. පස්සේ බුදුහාඳුරු මුණ ගැහෙන්න ඇවිල්ලා දවසට දෙතුන් අතා බුදුහාඳුරු මුණ ගැහෙන්න එනවා. හිත හදාගන්න උපදෙස් ඉල්ලනවා. බණ අහනවා. ලොකු උත්සාහයක් ගත්තා. අඬාඬා පසුතැවි තැවි විශාල උත්සාහයක් ගත්ත හිත හදාගන්න. බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේශන අජාසත් රජුරවන්ට විස්තර කර කර බණ කිව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආව අජාසත් රජුරු.
තමන්ට තියෙන ධර්ම ගැටලු අහනකොට බුදුහාඳුරු විස්තර කර කර රජුරවන්ට එදා බණ කිව්වා. හොඳට අහගෙන ඉඳලා බණ අවසන් වෙලා කියනවා, සාමීනි මට දැන් රාජකාරි වගේක් තියෙනවා. මං ඉක්මනට යා යුතුයි කියලා වන්දනා කළ නැකිලා ගියා. එතනින් පිටත් උනාට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ, ආනන්ද අජාසත් රජුරෝ පීට්‍රු ගහතන අකුසලේ නොකරා නම් අද මෙතනින් නැකිටින්නේ සෝවාන් වෙලා කියෝ. එතකොට සෝවාන් වෙන්න පින තිබ්බා, සෝවාන් වෙන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණියත් එදා ලැබුණා. හැබැයි ඒ වෙනකොට අකුසලී කෙරිලා ඉවරයි, අකුසලීන් වැහිලා හිටි, සෝවාන් වෙන්න බැරි වුණා. ඊට වඩා ආනන්තරි අකුසලී කියන්නේ ගරුක කර්මය. ඒක තමයි මුලටම මතුවෙන කර්මය, ප්‍රබලයි. ඒ අකුසලීන් වැහිලා තිබ්බේ. එතකොට එදා සෝවාන් වෙන්න අවශ්‍ය බුදුහාමුදුරන්ගෙම පිරිසිදු ධර්මය අහලත් සෝවාන් වෙන්න පින තිබ්බ කෙනාට අර අකුසලී නිසා එක වැහිලා ගියා. අජාසත් රජුරෝ බුදුහාමුදුරු පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ තුන් වතාවක් සිහිසුන් වුණා කියලා. බේත් ඔරු තුනක මස්සලා තමයි අජාසත් රජුරවන්ට බුදුහාමුදුරු පිරිනිවන් පෑවා කියලා දැනුම් දීලා සිහිය ගත්තේ. රාජකීය වෛද්‍යවරු අජාසත් රජුරෝගේ ලෙඩ රෝග ඔක්කොම දන්නවා. කතා වුණා මේ පණවිඩේ ආරංචි වුණාට පස්සේ කතා වුණා, කොහොමද රජුරවන්ට මේක කියන්නේ, පපෝ පැහිලා මැරෙයි. වෛද්‍යවරු සාකච්ඡා කළ බෙහෙත්තරුවක් හදලා රජුරවන්ට කිව්වා, සිනිඳු සලුවක් ඇඳගෙන කරවටක් බෙහෙත්තරුවට බහින්න කියලා. අජාසත් රජුරවන් බෙහෙත්තරුවට බැස්සුවා. බස්සලා අත් දෙක එකතු කරලා වැඳ ගන්න කියලා. ඔරුව පිටින් හැරිව්වා කුසිනාරාව දිසාවට. අමාත්‍යවරු සියලු දෙනා ඒ පැත්තට හැරිලා වැඳගත්තා. වැඳගෙන කිව්වා, රජතුමනි, බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පෑවා කිව. එහෙම සිහි නැති වුණා. තුන් වතාවක් බෙහෙත්තුරු තුනක බැස්සුවා කියන සිහිය ගන්න. නැවත නැවත සිහි එනවා, ආයි සිහි නැති වෙන. එතකොට එච්චර සද්දා අන්තිමට වේළුවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටිය තිබ්බ තැන බිම හවස් වෙනකම් පෙරලි පෙරලි ඔළුව ගගහා හඬා වැළපුණා කියන. ඊට පස්සේ හිත හදාගත්ත, මං දැන් ඇඬුවා කියලා ආයි බුදුහාඳුරු ආයි මට දකින්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මම ඉල්ල ගන්නවා. ජීවමාන බුදුහාඳුරන්ට වගේ මං චෛත්‍ය හදලා පුද පූජා කරනවා කියලා සේනාවත් අරගෙන පිටත් වුණා. දුන් නැත්නම් යුද්ධ කරලා හරි ගන්නවා කියලා ගියා. එහෙම යනකොට අජාසත් රජුරු විතරක් නෙමෙයි, තව රජවරු ගොඩක් සේනා අරගෙන ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලන. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට, දැන් බලන්න සාමාන්‍ය කෙලෙස් සහිත අය නම් හිතන්නේ කොහොමද, ඔය පව්කාර රජාට දෙන්නපා ධාතුන් වහන්සේලා, එහෙම කියනවනේ. හැබැයි රහතන් වහන්සේලා දකිනවා මේ රජ්ජුරුවන්ගෙන් ශාසනයේ අනාගතේ බැබලෙනවා. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නේ ඩ්‍රෝනියක් ධාතුන් වහන්සේලා. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ බුදු සිරුරේ තිබ්බ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්. ඔක්කොම ශරීරයේ තිබුණේ ඩ්‍රෝන 8යි. මුලදී රජවරු 8 දෙනෙකුට ඩ්‍රෝනේ බැගින් බෙදලා දෙනකොට අජාසත් රජුරවන්ට ඩ්‍රෝනේක ප්‍රමාණයක්ම දුන්නා. 8න් එකක් දුන්නා. මේ අජාසත් රජුරෝ තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන මේ ගමන ආපහු රජගහනුවරට යනකොට අනිත් රජවරු නම් ඉක්මනට ධාතුන් වහන්සේලා අරගෙන රාජ්‍යවලට පිටත් වුණා. අජාසත් රජුරු රාජ්‍ය ගැන ගානක්වත් නැහැ. ධාතුන් වහන්සේලා ගැනමයි දැන් හිත. බොහොම හිමින් වඩම්මගෙන යනවා ටික දුරක්. නතර වෙලා මණ්ඩපයක් හදලා වටේම තියෙන මල් සේනාව යවලා මල් කඩාගෙන ඇවිල්ලා මල් පූජා පවත්තන. මල් ඉහෙයිහා බොහෝම හිමින් ගමන යනකොට සක්‍ර දෙවියෝ මේක දැකලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා, ස්වාමීනි රජ්ජුරුව යන ගමන ඉක්මන් කරවන්න කියලා. නැත්නම් රාජ්‍ය අරාජිකයි, දැන් රජ්ජුරුව නැහැ. ඉක්මනින් රාජ්‍යයට රජ්ජුරුවන්ව පිටත් කරන්න. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ කියනවා, පෘතජ්ජනයන් අතර ඒ වෙනකොට ලෝකෙ ජීවත් වෙච්ච මිනිස්සයන් අතර ලෝකෙම පෘතජ්ජනයන් අතර අජාසත් රජුරුව තරම් සද්ධාවන්ත රජ කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියනවා. සක්‍ර දෙවියන් කියන්නේ
මොකද මාර්ගඵලයක් ලබන්න බෑ අර ආනන්තරි අකුසලේ නිසා පෘතග්ජනයන් අතර ඒ තරම් සද්ධාවන්ත කෙනෙක් එදා හිටියේ නෑ ඔබ දන්නවා බුදුහාමුදුරුව පිරිනිවන් පාල මාස 3ක් යනකොට 500ක් රහතන් වහන්සේලා එකතු කරලා සප්තපරණී ගුහාව ඉදිරිපිට ධර්ම සංගායනාවක් කරා සම්පූර්ණ ධර්ම සංගායනාවට මාස 7ක් රාජ්‍ය අනුග්‍රහය දෙමින් සියලු කටයුතු සංවිධානය කරේ අජාසත් රජුරු බුදුහාමුදුරුවන්ගේ පළවෙනි දේශනාව ඉදන් පිරිනිවන් මංචකේ අන්තිම බුද්ධ වචනේ දක්වාම 84,000ක ධර්මස්කන්ධේ 500ක් රහතන් වහන්සේලා ඒවා සංගායනා කරලා පිටක වලට බෙදලා සජ්ජහායනා කර කර ඒ ඒ ශිෂ්‍ය පරම්පරාවල් වලට ධර්ම විනය රැකගෙන යන්න බාර දීලා මේ ධර්මයේ ස්ථාපිත කරන්න සම්පූර්ණ මූලිකත්වයේ අරගෙන රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත් රජුරු. අදත් අපි මේ බණ කතා කරන්නේ අර අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක තමයි පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුනේ. ඊළඟට සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෝකෙ දිහා බැලුවා. 13 වහන්සේලා දැන් ඩ්‍රෝන් 8කට බෙදලා රජවරු 8 දිනෙකට බෙදලා දුන්නු. අනාගතයේ මේ 13 වහන්සේලාට ආරක්ෂාවක් තියෙනවද කියලා බැලුවා. බලනකොට විශාල විපතක් වෙනවා. අනාගතයේ මිත්‍යා දෘෂ්ටික රජවරු බලවත් වෙලා වෙහෙර විහාර විනාශ කළා, සෑයවල් විනාශ කළා, අනතුරු විපත් වෙනවා 13 වහන්සේලාට. ඒ නිසා අවුරුදු 230 ගණනක් යනතෙක් ධාතු වහන්සේලා කාටවත් හොයන්න බැරි වෙන විදිහේ පොළොව ඇතුලේ ධාතු නිධානයක් කළා ආරක්ෂා කරන්න වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අජාසත් රජුරවන්ට දැනුම් දුන්න රජතුමනි බෙදලා දීපු ධාතු වහන්සේලා ආපහු ඉල්ල ගන්න වෙනවා. රාමගාම නගරේ කෝලිය රජ දරුවන්ට දීපු ධාතු ඩ්‍රෝනේ ඇරෙන්න අනිත් ඔක්කොම ආපහු ගන්න වෙනවා කි. එතකොට අජාසත් රජුරෝ කිවනේ ස්වාමීනි ධාතු වහන්සේලා ඉල්ලා ගැනීම ඔබ වහන්සේට බාරයි. නැත්නම් ওই රජවරු මාත් එක්ක යුද්ධ කරගන්නේ කියෝ. ඒ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂා කිරීම ඔබ වහන්සේලා කියන විදිහට මම ඒ ඔක්කොම ඒ විදිහටම කරන්නම් කි. රාමගාම නගරේ කෝලිය රජ දරුවන්ට දීපු ධාතු ඩ්‍රෝණේ ගත්තේ නැහැ කියනවා. ඒ ඩ්‍රෝණේ තමයි රුවන්වැලි සෑයට ලැබුණේ. අනෙක් ධාතුන් වහන්සේලා ඩ්‍රෝණ 8 එකතු කර 8න් 7ක් එකතු කරා. එකතු කළ රජගහනුවර පොළොව ඇතුලේ රහතන් වහන්සේලා ඉර්ධියෙන් ගල් පර්වතයක් අතුරුදහන් කරලා එතනින් පොළොව ඇතුළට හාරලා ඇතුලේ චෛත්‍යයක් බැඳලා පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරා. කාටවත් හොයාගන්න බැරි වෙන්නේ. එහෙම නිධානයක් කරලා නිකන් හිටියෙත් නෑ. මිනිස්සයන්ට කාටවත් එතනට ලං වෙන්න බැරි වෙන්න දෙවියන්ට ආරාධනා කරා මෙතන ආරක්ෂාවක් දිව්‍යමය ආරක්ෂාවක් මවන්න කියලා. ඒ වෙලාවේ තමයි විශ්වකර්ම දෙවියන් සක්‍ර දෙවියන්ගේ ඉල්ලීම මත වාල සංඝටකය කියලා කඩු කරකැවෙන යන්ත්‍රයක් දෙවියන් ඉර්ධියෙන් එතන මැව්වා කියන. පොළොව ඇතුලේ අර ධාතු නිධානයේට ඉහළින් හැම වෙලෙම කඩු වගේ කැරකි කැරකි තියෙන යන්ත්‍රයක් කාටවත් ලං වෙන්න බෑ ළඟට. ඊට පස්සේ ඉර්ධියෙන් අර අතුරුදහන් කරපු පර්වතයේ උඩ පිහිටෝලා කාටවත් හොයන්න බැරි වෙන විදිහේ පොළොව ඇතුලේ ධාතු නිධානයක් කරලා තිබ්බා. අවුරුදු 230 ගානකට පස්සේ ධර්මාශෝක රජුරු තුන්වෙනි ධර්ම සංගායනාව කරලා කරපු රජුරු අන්න එතනදී තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් උපදෙස් ඇතුව ওই ධාතු නිධානයේ තිබ්බ තැන හොයාගෙන ඒ ධාතුන් වහන්සේලා අරගෙන තමයි 84,000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කෙරුවේ. එතකොට අජාසත් රජුරු තමයි ඒ ධාතුන් වහන්සේලා ටිකක් ආරක්ෂා කරලා අනාගතයට රැකලා දුන්නේ. දැන් හිතන්න ඔච්චර ශාසනීය වෙනුවෙන් ඔය කටයුතු කරපු සද්ධාවන්ත රජුරු අන්තිම කාලේ අද කොහෙද? මේ බණ අහනකොට අජාසත් රජුරු ගැන කියනකොට දැන් කොහෙද? අපායේ පැහැෙනවා. කර්ම විපාක කියන්නේ හරිම භයානකයි. කර්ම විපාක ඒව කාටවත් බේරන්න බැරි ඒවා තියෙනවා. බුදුහාමුදුරන්ටවත් බේරන්න බෑ. දැන් බුදුහාමුදුරන්ගේ මාමණ්ඩිය කවුද? සුප්‍රබුද්ධ රජුරෝ පොළොව පලාගෙන අපායට ගියේ මාලිගාවේ පිය ගැටපෙල් ළඟදී. බුදුහාඳුර ඇතුළු මහා සංඝයා වඩිනකොට පාර අහුරගෙන නිന്ദා පහස කරලා බුදු කෙනෙක් වඩින මග අහුරලා ආපහු හැරෙව්වා. දින 7ක් ඇතුළත විපාක දෙන කර්මයක්. මාලිගාවේ පිය ගැටපෙල් ළඟදී පොළොව පලාගෙන අපායට ගියා. යසෝදරාවගේ තාත්තා. දේවදත්ත කියන්නේ සහෝදරයා යසෝදරාවගේ.
බුදුහාඳුරන්ගේ මසිනා. එතකොට බුදුහාඳුරු වැඩ ඉන්නේ නැද්දිම පොළොව පලාගෙන අපායට අන්තිමට අනේ මට බුදුහාඳුරු දකින්න ඕනේ අනේ මා උසගෙන යන්නේ කියලා ඇඳ පිටින් උසගෙන ආවා. ඒනකොට බුදුරජාන් වහන්සේ ඈතදිම කිව්වා දේවදත්තට කවදාවත් බුදුහාඳුරන් ඇස් දෙකින් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් උසගෙන එනවා. එනකොට ළඟටම ආවා. ඈත ජේතවනේ පේන මට්ටමටම දැන් උසගෙන එනවා. පිරිස දුවගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් අරහරි. ඔන්න දැන් ළඟටම එනවා. ඔන්න දැන් ජේතවනේ පේන මානි කියලා. පේන මානිදී දේවදත්ත කියෝ මාව ඔහොම තියපල්ලා කීවා. මට බුදුහාඳුර ළඟට යන්න කලින් චුට්ටක් මේ වතුරෙන් ඇඟපත පොඩ්ඩක් තෙමා ගන්න ඕන කියලා. ඊට පස්සේ එහෙමම තිබ්බා. ඊට පස්සේ අමාරුවෙන් අර ඇඳේ වාඩි වෙලා පොළොවට අඩිය තියලා නැකිටින්න හදනකොටම විශාල ගිනි ජාලාවක් එක පොළොවට ඇදිලා ගියා. කරගත් කර්ම විපාක අදටත් අපායි. ඒ නිසා මතක තියාගන්න කර්ම විපාක කියන්නේ බුදුහාඳුර පින්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජ අන්තරීක්ෂේ අහසේ කර්ම විපාක වලින් හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඕ මං විපාක එනකොට මෙන්න මෙතන හැංගෙනවා කියලා හැංගෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා ඔන්න අපි නම් බේරුණා කියලා මුහුද මැද්දට ගිහිලා කර්ම විපාකෙන් හැංගිලා බේරෙන්න තැනක් නැහැ. නපබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ කන්දක් අස්සේ කොහේ හරි ගල් ගුහාවක් අස්සේ රිංගලා එහෙම බේරෙන්න තැනකුත් නැහැ කියලා. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. දැන් ඔය සුප්‍රබුද්ධ රජුරුවොත් මාලිගාවේ උඩුමහල් තලයේටම නැගලා හිටිය දවස් 7ක් ඒ අකුසලේ කරලා බුදුහාඳුරන්ට මග අහුරලා නින්දා පහස කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා ආපහු වැඩියා. යන්න දුන්නේම නැහැ ඒ පාරේ. හජ්ජුරුවන්ට ටිකක් බය හිතුණා. ඊට පස්සේ රාජකීය ඔත්තුකාරයන්ට කීවා පොඩ්ඩක් ගිහින් බුදුහාඳුරෝ මේ මං ගැන මොනවද දැන් කියන්නේ කියලා හොයාගෙන එන්න කියලා. බුදුරජාන් වහන්සේ ආපහු හැරිලා වැඩම කරලා එදා විවේකයෙන් වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරහන ස්වාමීන් වහන්සේ නහස මේ සුප්‍රබුද්ධ රජුරෝ කරගත්ත ලොකු අකුසලයක් නේද? බුදුහාඳුර වදාලා ආනන්ද බුදු කෙනෙකුට මග අහුරනවා කියන්නේ දින 7ක් ඇතුළත විපාක දෙන කර්මයක්. ඒක ලෝක ධර්මතාවය. බුදු කෙනෙකුට මග අහුරලා බුදු කෙනෙක් කියන්නේ ආපස්සට යන්නේ. ආපහු හැරෙව්වොත් දින 7ක් ඇතුළත විපාක දෙන කර්මයක්. ඔය මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී හරියටම තව දවස් 7ක් යන තැන රජුරෝ පොළොව පලාගෙන අපායට වැටෙනවා කියලා. දැන් මේක කතාව ගියා. ඔත්තුකාරයන්ටත් ආරංචි වුණා. ඔත්තුකාරයෝ රජ්ජුරුවන්ට කිව්වා ඕන් රජ්ජුරුව ගැන මෙන්න මෙහෙම කතාවක් බුදුහාඳුරු කියලා තියෙනවා. රජ්ජුරුවන්ට බයකුත් ආවා. රජ්ජුරුව බය නිසා මොකද කරේ? කට්ටිය එකතු කරලා කිව්වා මම මේ මෙහෙම කියනවලු. මම ඕක බොරුවක් කරනවා. එහෙම කියලා මාලිගාවේ උඩම තට්ටුවට දවස් 10කට 15කට සති දෙකකට විතර කන්න බොන්න පුළුවන් බඩු කෑම බීම වතුර ඔක්කොම ඇද්දා. හැදලා රාජභටයන්ට කීවා කිසිම හේතුවක් නිසා මාව පහළට එක්කන් එන්න බෑ. මට පණවිඩ ගේන්නත් බෑ. මම දවස් 7 පහ වෙලා තමයි පල්ලෙහාට එන්නේ. එතකොට ওই ශ්‍රමණ බුදුහාඳුරන්ට කිව්වා ඔය ශ්‍රමණේ ඔය බුදු වුණා කීවට බොරුකාරයෙක් කියලා මිනිස්සුම නින්දා කරයි. කෝ දවස් 7න් අපාය යනවා කියවට කෝ ගියේ නෑනේ කියලා මං ඒ නිසා පල්ලෙහාට බහින්නේ නෑ කියලා නැග්ගා. උඩටම නැගලා හිටියා. දවස් 2 3 4 ගෙවුණා. දවස් 7 දැන් 7 වෙනි දවස. එදා කර්ම විපාක කියන්නේ කර්මයක් විපාක දෙන්න තියෙනකොට මොන විදියට හරි පරිසරයක් හැදෙනවා. රජ්ජුරුවන්ගේ ඇතා කුලප් වුණා. ආශ්‍රයයක් දුවනවා මාලිගාව වටේ දුවනවා. රජ්ජුරුවන්ගේ හස්තියා රජ්ජුරුවන්ට ඇද්ගුවන්ට කීකරුත් නැහැ. මාලිගාවේ බිත්ති වලට අනිනවා, තාප පෙරලනවා, මාලිගාව වටේ දුවනවා, ඇතා කුලප්පු වෙලා. රජ්ජුරුව උඩින් ඉඳන් කෑ ගැහුවා ඇද්ගුවට ඇහින්නෙත් නැහැ. උන් හිටි තැන් අමතක වුණා. පල්ලෙහාට පඩි පෙලෙන් බැහැගෙන එනකොට රාජභටයෝ ඉන්නවා. තල්ලු කරගෙන පල්ලෙහාට ආවා. ඇවිල්ලා පොළොවට අන්තිමටම බැහැලා අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් කැදිලා ගියා පායට. එතකොට අපිට පේනවා මේ කර්ම විපාක දෙනකොට ආයි අහසේ හැංගෙන්න තැන් හෙව්වට ඒ වෙලාව වෙනකොට මොන ක්‍රමයකට හරි ඒකට කැරකිලා යනවා.
කර්ම විපාක කියන්නේ ඒ වගේ. දැන් ඔබ දන්නවා ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේගේ දේහේ තාම තියෙනවා කියලා තියෙනවා. ඔබ අහලා ඇති එතනට කියන්නේ කුක්කුට පාද කියලාද කියනවා. මේ ඉන්දියාවේ රජගහ නුවර පැත්තෙන් යන්න තියෙනවා විශාල කන්දක් උඩ තියෙනවා ගල් පර්වත තුනක් මැද්දේ තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. පිරිනිවන් පෑවට පස්සේ අර පර්වත තුනම එකට හේතු වෙලා උන්වහන්සේගේ දේහේ වැහිලා ගියා. හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන දෙකක් කරා. එකක් තමයි උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටියා. බුදුහාඳුරුවන් වගේමයි කියනවනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුළු ශාසනයම වගකීම අරගෙන කටයුතු කරේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. පිරිනිවන් පාන දවසේ උන්වහන්සේ කල්පනා කරා අජාසත් රජුරුව තමයි ඒ වෙනකොට ඉන්න ශාසනයේ බබලවපු ඒ වෙනකොට හිටපු රජවරු අතර සද්ධාවන්තම රජුරු. අජාසත් රජුරුවන්ට කියලාම යන්න ඕනේ. නැත්නම් රජුරුව දරා ගන්න බැරුව මැරෙයි. ඒ තරම් සද්ධාව. මාලිගාවට ගියා. යනකොට දවල් රජ්ජුරු පුරුද්දක් තියෙනවා ආහාර අරගෙන හොඳට නිදා ගන්න. නිදාගත්තට පස්සේ කවුරුත් රජ්ජුරුවන් ඇහැරවන්න යන්නේ නැහැ. සමහරු ඉන්නෝනේ ඇහැරවන්නට කේන්ති යන අයනේ. නිින්දෙන් ඇහැරවන්න ගියාම කේන්ති යන අය. අමාත්‍යවරු බයයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියා අමාත්‍යවරු කිව්වා අනේ ස්වාමීනි රජ්ජුරු නිදි කියෝ. රජ්ජුරු ඇහැරිනකම් ඔබ වහන්සේ වැඩ ඉන්න කියෝ. බයයි අමාත්‍යවරු ඇහැරවන්නේ. හිටියා හිටියා ටික වෙලාවක් පිරිනිවන් පාන වෙලාව ලඟ වෙනවා. උන්වහන්සේ ආපහු වැඩියා. වැඩම කරලා සංඝයා පිරිවරාගෙන පිරිනිවන් පාන මේ පර්වතයේ ළඟට වැඩම කරා. වැඩම කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහසට පැන නැගලා පෙළහර පානකොට සක්‍ර දෙවියන් පර්වත තුන මැද්දේ ඇඳක් පැනෙව්වා කියනවා. සත්රුවණින් ඇඳක් මැව්වා. සතරවරන් දෙවියන් හතර දෙනා හතර දිසාවෙන් ඇවිල්ලා පහන් හතරක් ඇඳේ හතර කුණ පහන් හතරක් දැල්වනවා. දෙවියන් අහසේ ඉඳන් මල් ලිහිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙළහර පාලා අර ඇඳ අසලට අහසින් පහලට වැඩම කරලා සිවුර ඒකාංශ කළ පොරෝගත්තා. මොකද්ද පොරෝගෙන ඉන්න සිවුර? බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශ කුල චීවරේ. ඒක පොරවන්න පින ලැබුණේ සාරිපුත්ත හාමුදුරන්ටවත් මුගලන් හාමුදුරන්ටවත් නෙමෙයි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ සිවුර නිසා මහා පොළව කම්පා වුණා. දෙවතාවා දැන් බලන්න බුදු කෙනෙක් බුදුහාමුදුරන්ට රජවරු සිටුවරු ඕන තරම් සිවුරු පිරිකර පූජා කරන්න අය ඉන්නවා. හැබැයි බුදුහාමුදුර කල්පනා කරා මම සංඝයාට අනුග්‍රහ පිණිස මම පාංශුකුල සිවුරක් දරන්න ඕන. බුදු ඇසින් දැක්ක පුණා කියලා දහසියක් මැරිලා මලකුණ සුදු රෙදි කඩ කොතල ගිහිල්ලා සොහනට දාලා දැන් දවස් ගානක් ඒ රෙදි කඩේ තිබක් පණුව හිටියා කියලා තියෙනවා. බුදුහාමුදුරුවම වැඩියා සොහනට වැඩම කරලා අර පණුව පිරිච්ච රෙදි කඩ අතින් අල්ලනකොට මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියලා. ශ්‍රී හස්තයෙන් එකින් එක පණුව ඉවත් කරලා බුදුරජාණන් වහන්සේ අර රෙදි කඩ අතට ගන්නකොට සක්‍ර දෙවියන් පැම් පොකුණක් මවනවා. ඒ පැම් පොකුණෙන් මේ රෙදි කඩ හොදාගෙන පිරිසිදු කරලා ශ්‍රී හස්තේම රෙදි කඩ පිරිසිදු කරගෙන ඒක සිවුරක් කරලා පොරෝණකොට දෙවනි වතාවට මහ පොළොව කම්පා වුණා. බුදු කෙනෙක් එහෙම සිවුරක් හදාගෙන පොරෝණකොට ඊළඟට තුන්වෙනි වතාවට මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග එදා විවේකයෙන් අන්දවනේට වැඩම කරපු වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ සිවුර බිම ඉල්ලලා බුදුහාඳුනට වැඩ ඉන්න ආසනයක් පැනෙව්වා. බුදුරජාන් වහන්සේගේ ආසනය මත වැඩ ඉඳලා ශ්‍රී හස්තයෙන් අර සිවුර මහා කාශ්‍යප හාඳුනගේ සිවුර අතින් පිරිමැදලා කියනවා මහා කාශ්‍යප ඔබේ සිවුර හරි සිනිඳුයි හරි පහසුයි. ඒ වචනේ බුදුමුවින් කියනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැගී ඉඳලා වන්දනා කරගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ ඔය සිවුර පිළිගන්න සේක්වා. සාමිනි භාග්‍යතුන් වහන්සේ දරාගෙන ඉන්න ඔය චීවරේ දැන් බොහොම ගොරෝසුයි රළුයි. තථාගතයන් වහන්සිට දැන් ඒ වෙනකොට බුදුහාමුදුරු ගොඩක් දැන් පිරිනවන් පාන ආසන්න කාලේ. ඔබ වහන්සේ දැන් බොහෝ වයෝවෘදයි. ඒ නිසා මේ මගේ සිවුර පිළිගන්න. එතකොට බුදුහාමුදුරු අහනවා මහා කාශ්‍යප එතකොට ඔබ පොරවන්නේ?
බුදුරජාණන් වහන්සේ දරාගෙන ඉන්න ওই මහා පාංශුකුල චීවරය මට දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා ඇඳගෙන හිටපු සිවුර ගලවලා මහා කාශ්‍යප හාමුදුරන්ගේ අතට දුන්නා. මහා කාශ්‍යප හාමුදුරන්ගේ සිවුර අරගෙන බුදු හාමුදුරු පොරව ගත්තා. සිවුරු මාරු කරගෙන පොරවනකොට තුන්වෙනි වතාවට මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා කියලා. ඒ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශුකුල චීවරය අදටත් ඒ පර්වත තුන මැද්දේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහේ පිරිනිවන් පාපු දේහේ ඉතිලා වැඩ ඉන්නවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිවුර ඒකාංශ කළ පුරෝගෙන සිංහසෙයාවෙන් සැතපීලා පිරිනිවන් පානකොට අදිෂ්ඨාන දෙකක් කරනවා. එකක් තමයි උන්වහන්සේ පිරිනිවන් පායවට පස්සේ අර පර්වත තුනම හේතු වෙලා දේහේ වැහිලා යනවා. ආයි කාටවත් පේන්නේ නැහැ, පාත්‍රයක් මුණින් නැවුවා වගේ පර්වතය ඇතුලේ වැහි යනවා. රජ්ජුරුව හවස නැගිට්ටට පස්සේ ආරංචි වෙනවා. මහා කාශ්‍යප හාමුදුරු මාලිගාවට වැඩියා, කවුරුත් ඇහැරෙව්වේ නැහැ. අනේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. රජ්ජුරුව තුන් වතාවක් සිහිසුන් වෙනවා. අර බුදු හාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ සිහිසුන් වුණා වගේ. රාජකීය වෛද්‍යරු බොහොම අමාරුවේ සිහිය ගන්න. ඊට පස්සේ රජ්ජුරුව අඬාගෙන වැළපීගෙන පර්වතයේ ළඟට දුවගෙන එනවා. හැමිලා පර්වතයට වඳිනකොට පර්වතේ විවර වෙලා අජාසත් රජුරවන්ට දේහේ දැකගෙන වන්දනා කරන්න ලැබීවා කියලා අදිෂ්ඨානයක් කරා. දැන් බලන්න මේ අර කලින් බුදුහාඳුරට හතුරුකම් කරපු රජුරෝ නේද? බුදුහාඳුරු මරන්න සැලසුම් කරපු රජුරෝ නේද? බුදුහාඳුරන්ට ආරාමයක් හදලා පූජා කරපු අජාසත් මේ බිම්බිසාර රජුරවන්ව මරපු වද දීලා මරපු රජුරෝ. හැබැයි ඒ වෙනකොට ජීවිතේ ගොඩක් වෙනස් වෙලා ශාසනයට ගොඩාක් උදව් කරපු සද්ධාවන්තම රජෙක් වෙලා. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරා, උන්වහන්සේ පිරිනිවන් පෑවත් අජාසත් රජුරෝ පර්වතයට ඇවිල්ලා හඬාගෙන වැළපීගෙන වඳින වෙලාවට පර්වතේ විවර වෙලා උන්වහන්සේගේ දේහය දැක ගන්න ලැබේවා කියලා. එහෙම නොවුනොත් රජුරෝ එතන මැරෙන්න පුළුවන්. දැක ගන්න ලැබේවා. ඒ විදිහටම අජාසත් රජුරුව ඇවිල්ලා වන්දනා කරනකොට පර්වතේ විවර වෙලා රජුරුවන්ට දේහේ වන්දනා කරගන්න ලැබුණා කියලා ඊට පස්සේ වැහිලා ගියා කියලා. එතකොට අපිට පේනවා කෙනෙකුට ජීවිතේ වැරදි අඩුපාඩු තිබුණත් වෙනස් වෙන්න පුළුවන්. අජාසත් රජුරුව වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච එකේ ප්‍රතිඵලයක් තියෙයිද නැද්ද? ඈ? අදාපායේ තමයි. මොකද ආනන්තරිය අකුසලේ බලවත්. කල්පයක් අපාය. අදට විතරක් නෙමෙයි, තව කොච්චරක් කල්පයක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. කල්පයක් අපාය. ඒ අපායේ ආනන්තරිය අකුසලේ විපාක දීලා අවසන් වෙනකොට අර කරපු පින් ඔක්කොම බලවත් වෙලා එනවා. සත්තිස්සර නමින් පසේ බුද්ධත්වයටපත් වෙනවා කියන ඊට පස්සේ. එතකොට අපිට පේනවා ඒ පින මතුවෙලා එනවා. ඒ පින නැති වෙන්නේ ධර්ම සංගායනා කරූප පිර, ධාතුන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදවපු පින, ඒක නැති වෙන්නේ. හැබැයි ඊට වඩා ප්‍රබලයි අර පියා මරපු පීතෘ ඝාතන අකුසල. ආනන්තරි අකුසල් වලට ගරුක කර්ම කියන්නේ ඒකයි. අනෙක් සියලු පින් යටපත් කරගෙන මරණ මංචකේ මුලටම මතුවෙලා ඊළඟ ජීවිතේ විපාකේ අනිවාර්යෙන් ලැබෙන කර්ම තමයි ආනන්තරිය කර්ම. ඒ ආනන්තරි අකුසලේ විපාක දීලා ඉවර වුණාට පස්සේ අර කරපු පින් විපාක දෙනවා. ඒ නිසා පින්වතුනි, වැරදි අඩුපාඩු තිබුණා කියලා සමහරව හිතනවා දැන් ඉතින් අපිට හැදෙන්න කාලයක් නැහැ. දැන් ඉතින් ඉතින් මොනවා කරන්නද? උවට කතාත් කියනවා, නහයිට උඩින් අඟලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි. දැන් ඉතින් කොහොමත් අපි අපායනේ. ඔය මැරෙනකන් ඉතින් ඔය විදිහටම ඉන්නවා. කොහොම කී කියා මැරෙන්න වැටෙනකම්ම තමන්ට හැදෙන්න පුළුවන් වෙලාවෙත් හැදෙන්න නැතුව ඉන්නවා. ඒ නිසා කෙනෙකුට ධර්මයේ ලැබුණාට පස්සේ වයසට ගිහිල්ලා හරි කමක් නැහැ, නුවණ තියෙනවනම් අද ඉඳන් මං හැදෙනවා කියලා හිතුවොත් එතන ඉඳන් ධර්මයේ තුල බැබලීමක්. බුදුරජාන් වහන්සේ පෙන්නනවා කෙනෙක් අකුසල් කර කර ප්‍රමාද වෙවි ඉඳලා යම් දවසක ධර්මයේ අහලා හිතනවා අද ඉඳන් මං ධර්මයේ කරා යනවා. වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ කියලා එතන ඉඳන් අකුසල් කර කර ඉන්න තාක්කල් වලාකුලෙන් වැහිලා ඉන්නේ. සඳ බැබලෙන්නේ නැහැ එතකොට. අකුසලෙන් වැළකීලා යා සීලයක පිළිහිටනවා. අද ඉඳන් මං සීල් රකිනවා. අද ඉඳන් මං බණ අහනවා. අද ඉඳන් මං පින් කරනවා. අද ඉඳන් මං ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියලා ජීවිතේ ධර්මයට
විනස් වෙනව හැරිනව එතන ඉඳන් වලාකුලින් මිදිච්ච පුන්සඳ වගේ ධර්මයේ තුල බැබලීගෙන යනවා කියන මතක තියාගන්න මරණ මංචකේ අන්තිම මොහොතේ ගිනිදැල් පෙනිච්ච ධනංජානි කියලා කෙනෙක් ඔබ අහලා ඇති මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජානි කියලා සූත්‍රේ ඉන්නකම් පව්කම් කරලා 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 මැරෙන්න වැටෙනකොට ගිනිදැල් පෙවුණා කියන අන්තිම මොහොතේ සාරිපුත්ත හාමුදුරු පෙර පිනකට ළඟට ආවේ සිහිය තිබ්බ නිසා සේවකයෙකුට කිව්වා අනේ ඔබ සාරිපුත්තයන් වහන්සේ හොයාගෙන යන්න උන්වහන්සේ මට අනුකම්පා කරයි උන්වහන්සේට මාව බලන්න ඉන්න කියන්නේ සාරිපුත්ත හාමුදුරු වැඩියා සාරිපුත්ත හාමුදුරු කරුණු කියද්දි පුදුම වීරියෙන් හිත පිහිටවාගෙන ඒ ධර්මයේ මෙනෙහි කළා අන්තිමට මරණ මංචකේ හිත එකඟ වුණා බණහනකට මරණයට පත් වෙලා ධනංජානි කියලා බ්‍රහ්ම දේවතාවෙක් කියලා බඹලෝ පහළ වුණා. හැබැයි සාරිපුත්ත හාමුදුරුව ඉන්න කලින් පණ ගියා නම් අපායේ. නිරේට යන්න හිටපු කෙනාට අන්තිම මොහොතේ මරණ මංචකේ ධර්මයේ හිත පිහිටෝලා බඹලෝ උපදින්න පුළුවන් වුණා. ඒ නිසා සමහර ඒවා තියෙනවා මේ බුද්ධ ශාසනය තුල මේ මැරෙනකොට ධර්මයේ සිහි කළ රහත් වෙනවා. අන්තිම මොහොතේ හරි ධර්මයේ හිත පිහිටෙව්වොත් ඒ ට්‍රැකවරණේ තියෙන. දැන් ඔබ අහලා ඇති අර දාරුචීරිය. බාහ්‍ය දාරුචීරිය දරපතුරු ටිකක් ඇඳගෙන මහපාරි දන ගහගෙන ධර්මයේ සිහි කර කර ඉන්නකොට එළ දෙනක් ඇන්න. අනිනකොට ඒ කර්ම විපාකයක් පෙර සසරේ. හැබැයි ඒ අනිනකොටම හිත කෙලිසුන්ගෙන් මිදිලා රහත් වුණා. එතනම් පිරිනිවන් පෑ. ඔය වගේ නොකල වරදකට උලින් දෝපු ස්වාමීන් වහන්සේ නම රජුරුවන්ගේ ආභරණ හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේ දුවගෙන යනකොට උන්වහන්සේගේ පාත්‍රේ නනා හිටියේ ගඟායිනේ තිබ්බ පාත්‍රේට ආභරණ ටික දාලා හොරු හැංගුණා පස්සෙන් පන්නගෙන ආපු රාජභටයන් අන්තිමට හොරා කියලා අල්ලගත්තේ මොකුත් නොදන්න අර පැම් පහසු වෙවි හිටපු හාමුදුරු ගගහ රජුරුව ළඟට ගෙනිච්චා රජතුමනි මේන් හොරා කියෝ බින් ආභරණ ටික ඔක්කොම අහු වුණා කියෝ රජුරු ඒ වෙලේම අන කරව කවුල තියාපන් කියෝ මුකුත් දන්නේ රතු මල් මාලාවක් දාලා අඬ බෙර ගගහ කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා නැගෙනහිර දොරටුව ළඟදී උලින් දෙව්වා ඒවත් සසරි කරපු කර්ම මේ භාවනා පැවිදි වෙලා හිටියත් නිවන් දකින්න ගියත් නිවන් දකින්න අන්තිමට රහත් වෙන මොහොතේ සංසාරේ කරපු කර්ම තියනවා නම් විපාක දෙන්න ඒ අන්තිම ජීවිතෙත් විපාක දෙනවා. දැන් උලින් දෙව්වට පස්සේ ඔබ අහලා තියෙන ඉස්සර රජවරු උල තියනවා කියන එක. උලින් දෙව්වට පස්සේ ඇඟ හාරගෙන මේ බඩවැල් කාගෙන බඩ ඇතුලෙන් උලක් බහිනකොට ඇඟ ඇතුළට ධර්මයේ සිහි කරන්න මේ භාවනා කරන්න ඇස් පියාගෙන පුළුවන්ද? උන්වහන්සේට මේ වේදනාවත් එක්කම සිහි වුණා අනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. සසරේ කොයි තරම් නොකල වැරදි වලට මේ වගේ දඬුවම් විඳලා ඇද්ද කියලා හිතුණා. බුදුහාඳුරන්ගේ බුදුවැසට යොමු වුණා. උන්වහන්සේ කාටවත් පේන්නේ නැහැ. ඉරදීෙන් මේ භික්ෂුවට විතරක් පෙනී හිටියා. පෙනී ඉඳලා ධර්මයේ සිහි කරා. මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමී. එනම් මේ රූපේ නිසා ඔබට දැන් ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමී. එහෙමනම් මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමිනී. භික්ෂුව ඔබ මේ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්න කිව්වා. වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. අමාරු තැන. අර වේදනාව මැඩගෙන අනිත්‍ය සිහි කරා උල උඩම රහත් වුණා උල උඩම පිරිනිවන් පෑවා. එතකොට බලන්න මොකක් හරි කර්මයකට දඬුවමක් ලැබිලා උලින් දෝපු වෙලාවේ එතන ධර්මයේ සිහි කළ රහත්ුන්නේ නැද්ද? රහත් වුණා. ඒ උල ඇඟ හාරගෙන බහින කොට ධර්මයේ සිහි කළ උල උඩම රහත් වෙලා පිරිනිවන් පෑවා. සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චෙනකොට ඒ වේදනාව තුළ වේදනානුපස්සනා වඩලා අනිත්‍ය සිහි කර අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා. ඒ නිසා මතක තියාගන්න අපට ජීවිතේ කරදර ප්‍රශ්න ගැටලු එනකොට එතනමයි ධර්මයේ සිහි කරන්න තියෙන්නේ. සමහරු කරදර එනකොට කරදර වලට බනිනවා. ඕම් පින් කරලා අපිට වෙච්ච දේ කියලා කරදර වලට බනිනවා.
පිනටත් ගරහ කරනවා. ඒ කරදර එනකොට හිතන්න මේක තමයි ජීවිතේ. බුදුහාඳුරු දේශනා කරේ මේක සැපක් කියලාද? ඉපදීමත් දුකක්. ඉපදිච්ච දවසේ ඉඳන් කරදර විපත් ලෙඩ වෙනවා වයසට යනවා කොච්චර හොඳ කරා බැනුම් අහන්න වෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියයන් එක්ක එකතු වීම කැමති දේ නොලැබී ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කොච්චර අපි අඬලාද නේ කොච්චර කෑ ගගහව පපුවට ගගහ ඌප්තිය තිය සිහි නැතු වැටලා නැද්ද කොච්චර අඬනවද මිනිස්සු ඌල්ලනවා උපායාස සුසුම් හෙලනවා ඕක තමයි ජීවිතේ එතකොට මේ මේ තුල මේක දුකක් කියලා බුදුහාඳුරු අපිට කරදර එනකොට හිතෙන්න ඕනේ අනේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද බුදුහාඳුරු දේශනා කරේ මේක දුකක් කියලා නේද ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ ඕක හිතෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට ඕන් අපි වින් කරලා අපිට වෙච්ච දේ කියලා හිතන්නේ ඒ නිසා දුක දුකක් හැටියටම දකින්න කරදර එනකොට එතනමයි ධර්මයට යන්න තියෙන පාර ඒ කරදර තමන්ට ආශිර්වාදයක් කරගන්න. දැන් තිසා ගෝතමියගේ අර දරුවා මැරිලා මත් දන්නවනේ. නොමලගේකින් අබ හොයාගෙන ගියේ. අඬා අඬා ළමයා උස්සගෙන කෑ පිස්සුවින් වගේ දුවගෙන ගියා. දැන් නිකන් ඒක විපතක් තමයි. තිසා ගෝතමියට අපිට අනේ පව් එකම ළමයා අපි ඔහොමනේ හිතන්නේ. ඒක එහෙම තමයි. හැබැයි ඒ විපතම තමන්ට ආශිර්වාදයක් වුනේ නැද්ද? එදා තිසා ගෝතමියගේ දරුවා නොමැරුණා නම් අදත් දරුවෝ හද හද කොහේ හරි මිනිහගෙන් කුටි කකා හරි කොහේ හරි සසරේ දුක් විඳ විඳ අද කොහේ හරි ඉන්නවා අපායක වෙන්න පුළුවන් තිරිසම් මව් කුසකින් ඉපදිලා වෙන්න පුළුවන් අද කොහේ හරි එතකොට තිසා ගෝතමියට රහත් වෙන්න නිවන් දකින්න ආශිර්වාදයක් වුණේ අර විපත නෙමෙයිද ඒ වගේ සමහර විපත් වෙනවා හරියට අපි ඒක ධර්මයට අනුව දැක්කොත් ඒකම ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගන්න පුළුවන්. අපිට කරදර බහදා එනකොට ධර්මයේ හිතන්. එතනින්ම ධර්මයේ ඇතුළට යන්න. එතනමයි අපිට ධර්මාවබෝධයට ධර්මයේ කරා යන්න පාර තියෙන්නේ. ඒ නිසා එන හැම කරදරයක්ම හැම විපතක්ම ධර්මාවබෝධයටම ආශිර්වාදයක් කරගන්න. සුගතියක් හැටියට තියෙන මනුස්ස ලෝකෙ ඉපදිලත් අපිට මෙහෙමනම්. අපායකට වැටුනොත් කොහොම තියෙයිද? ඒ නිසා අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ තමා තමාව දූපතක් කරගන්න ධර්මයේ සරණ යන ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ සසරින් මිදෙන්න වීරිය වඩන්න ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම